ගෝඨාගෝ හෝම් කියලා පටන් ගත්ත මේ සටන් පාඨය අන්තිමට ගෝල් පේස් එකේ නොනිදන අරගලයක් බවට පත් වුණා අප්‍රේල් මාසේ 9. ඒ අරගලය අද ලෝකේ දියත් වෙන ඉතාම සුන්දරම අරගලයක් බවට පත්ලා තියෙනවා. ඒක තුල ගෝඨාගෝ හෝම් කියනවා, රාජපක්ෂලට ගෙදර යන්න කියලා කියනවා, මේ දූෂිත ආණ්ඩුවට ගෙදර යන්න කියලා කියනවා, හොරකම් කරපු සියලු ධනය නැවත ආපහු ජනතාවට ලබා දෙන්න කියලා කියනවා. ඒ වගේම ඒ තුල ආදරය පතුරවනවා, ඒ තුල සංගීතය ගායනා කරනවා, ඒ තුල චිත්‍රපට පෙන්වනවා, ඒ තුල ආගමික ඇදහිලි කරනවා, ඒ තුල මංගල ගමන් යනවා, පොත් කියවනවා, මේ ආදී වූ මේ වෙනකොට ලෝකයේ සිද්ධ වෙන අපූර්වතම ආදරණීය අරගලයක් ගාලු මෝදර පිටියේ අප්‍රේල් මාසේ 9 දින ඉඳලා මේ දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ අරගලයට අදට මාස දින 60ක් සම්පූර්ණ වෙනවා. දින 60කුත් එක් දිනයක් ගත වෙලා තියෙනවා. දින 60කුත් එක් දිනයක් 61 දිනයක් ගත වෙලා තියෙනවා. මේ අරගලයට පසුගිය මැයි මාසේ 9 වෙනිදා හරියටම දින 31ක් ගත වෙන දවසේ ඉතාමත්ම ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. සැලසුම් සහගතව චේතනාන්විතව සංවිධානය කළා, නායකත්වයේ දීලා සූදානම් කළා, මැරයන් ගෙනල්ලා මැරයන්ට අවශ්‍ය කරන ආයුධ අතට දීලා චේතනාන්විතව සිද්ධ කරපු මෘග ප්‍රහාරයක් දියත් කළා. ඉතාම පිළිකුල් සහගත ප්‍රහාරයක් දියත් කළා. ඒ ප්‍රහාරය දියත් කළේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු අග්‍රාමාත්‍යවරයා දුරෙන් ඉල්ලාස් වෙනවා කියන එක ප්‍රචාරය කළා, අනුකම්පාව දිනා ගැනීම සඳහා තමන්ගේ සහචර පිරිස එකරාශී කළා. නාමල් රාජපක්ෂ මහත්මයා, ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ආදී කොට ඇති මේක රට පුරා දන්නවා කවුරුත් කවුද මේකට සම්බන්ධුනේ කියලා. මේ අයගේ මූලිකත්වයෙන් අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් මේ ක්‍රියාන්විතයේ සංවිධානය වුණේ. එකට මේ මුකුත් දන්නේ තියෙන්නත් පුළුවන්. නමුත් ප්‍රාදේශ සභා සභාපතිවරු, රාජ්‍ය සභා මන්ත්‍රීවරු, ඒ වගේම ප්‍රාදේශීයව ඉන්න තමන්ගේ අනුගාමිකින් මේකට සාකච්ඡා කළ, සූදානම් කළ, කල් තියා පණිවිඩ දීලා සකස් කළ තමයි මේ ප්‍රහාරය එල්ල කළේ. ඔවුන්ගේ Facebook වල සමාජ මාධ්‍ය ජාලාවල ගියා, අපි ගෝල් පේස් එකට අද යනවා එහෙම කියලා. මේකට පහර දීමේ අදහස කියාපාන පාටයන් ඔවුන්ගේ මුහුණු පොත්වල ප්‍රචාරය කරමින් තමයි ඔවුන් මේ රැස්වීමට අලිගහ මන්දිරයට ආවේ. අන්න ඒ ප්‍රහාරය, ඒ ම්ලේච්ඡ මුග තිරිසන් ප්‍රහාරය අර ආදරණීය අරගලකරුවන්ට එල්ල කළේ හරියටම මැයි මාසේ 9 වෙනිදා. ඒ ප්‍රහාරය එල්ල කළා අදට මාසෙකුත් දවසක් ගත වෙනවා. හැබැයි මාසෙකුත් දවසක් ගත වෙද්දිත් මේ ප්‍රහාරය සිද්ධ කරපු මහමොලකරුවන්, එය මෙහෙවපු නායකයන්, එයට මූලිකත්වය දීපු අය, අනුබල දීපු අය, සංවිධානය කරපු අය තවමත් අත්තනකට අරගෙන නැහැ. තවමත් අත්තනකට ගත් නැහැ. මේ කොළඹ පොලිසියට අවශ්‍ය කරන, අපරාධාංශයට අවශ්‍ය කරන ඕනෑම කෝණයකින් මේ අය හඳුනා ගන්න පුළුවන් අවශ්‍ය කරන CCTV දර්ශන ආදී කොට ඇති සජීවී දර්ශන, ඒ ප්‍රහාරකයන්ගේ දුරකථන ආදීන්ම රූගත කරපු වීඩියෝ දර්ශන ඕනෑ තරම් තියෙනවා. ඕනෑම කෝණයකින් සමීප රූප, දුරස්ථ රූප ආදී ඕනෑම ආකාරයකින් හඳුනා ගන්න. එහෙම තියෙද්දී මේ ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළ කළා. රට පුරා තමන්ගේ විරෝධය පළ කරපු ජනතාව අද මුළු රට පුරාම පොලිසිය හඹා ගිහිල්ලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හඹා ගිහිල්ලා අත්අඩංගුවට ගන්නවා. ගිහි පැවිදි ભેදයකින්, ස්ත්‍රී පුරුෂ ભેදයකින්, බාල තරුණ මහලු ભેදයකින් තොරව විභාගයේ ලියන දරුවන් පවා, විභාගයට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීන දරුවෙක් පවා අත්අඩංගුවට ගත්ත මේ 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 පොලිසිය, ශ්‍රී ලංකාවේ පොලිසිය, මේ පොලිස් ප්‍රතිතුමාගේ නායකත්වය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එතකොට මේ පොලිසියට මෙහෙම මහියංගනේ නගරය කරපු උද්යෝෂණයට සම්බන්ධ වෙච්ච අතරවට ගන්නවා. එතකොට මෙහෙම මේ පොලිසියට මුළුවන් නම් ඇයි මේ ගාලු මෝදොර ඒ මයිනාගෝ ගම්මානයට, ගෝඨාගෝ ගම්මානයට සාමකාමී ආදරේ අරගලේ දියත් කරපු ඒ අරගල කරුවන්ට කරපු ප්‍රහාරයේදී ඒ ම්ලේච්ඡ ප්‍රහාරය සිද්ධ කරපු අය හඹාගොස් අතනකට ගන්න බැරියයි, නීතිය හැමෝට පමුණවන්න බැරියයි, නීතිය උන්ට ක්‍රියාත්මක කරන්න බැරියයි. ඒ නිසා පොලිසියට අපි කියනවා තමුන්නාන්සේලාගේ ඉතිහාසය කැතයි, කළුයි. චන්දන වික්‍රමරත්න පොලිස් ප්‍රතිතුමනි, අපි ඔබතුමාටත් කියනවා මේ කැත කළු වෙච්ච ඉතිහාසයට ඔබතුමාත් නායකත්වය දෙනවා. අඩු වශයෙන් ඔබතුමාට තමන්ගේ දුරේ කාලයේදීවත් මේ කැත වෙච්ච පොලිසිය පිරිසිදු කරන දසමකින් හරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය බැඳී ඉන්නවා කියලා සමාජයට හේතු ගන්නවන්නවත්, යම් අදහසක් සංඥාවක් දෙන්නවත් අවස්ථාවක් ඇති කරගන්නේ නැතුව අර පුරුදු කැත
ගමන් මගේම ඔබත් ඔබේ පොලිසිය මෙහෙමින් සිටිනවා. ඒ නිසා මේකෙන් වෙන්නේ අපරාධයක්. පොලිසිය ගැන මෙහෙම විශ්වාසයක් නැහැ. මේ නීතිය ගැන විශ්වාසයක් නැහැ ජනතාව. මේක මේ පුජ්‍යලේ දෙන්නෙක් මත නෙමෙයි සමස්ත පොලිසියේ ක්‍රියාදාමය. සමස්ත නීතිය නීතිය සාධාරණව ඉෂ්ට වෙන්නේ නැහැ කියලා ජනතාව තුළ ඇතිවෙනා අදහස මහා සාහසික අපරාධයක් රටක. එතකොට මේ ජනතාව නීතිගරුක වෙන්නේ නැහැ. යුක්තිගරුක වෙන්නේ නැහැ. සාමකාමී වෙන්නේ නැහැ. ඒ වගේම නීතියට අනට ඒ නීතිය ක්‍රියාත්මක නිලධාරින්ට අවනත වෙන්නේ නැහැ. ඒක මහා අපරාධයක් රටකට සිද්ධ කරන. මේ 74 වසරක පාලකයා මේ රටට ආර්ථිකව සිද්ධ කරපු අපරාධය වගේම මේ නීතිය නීතිය ධනිකා වෘත්තියේ යොදවලා මේ යුක්තිය ඉෂ්ට කරන්නේ නැතුව සාධාරණ ඉෂ්ට කරන්නේ නැතුව මේව ඉෂ්ට කරන ආයතන දූෂිත කළා. ඒ වගේම තමන්ගේ හෙංචයියන් බවට පත් කරගෙන තමන්ගේ ඌමනාවට අනුව මේව පාලනය කරන්න ගිහිල්ලා සිද්ධ කරන අපරාධයක් අර 74 වසරක තිස්සේ සිද්ධ කරන මූලමේ අපරාධය හා සමානම අපරාධයක්. ඒ වගේම රටේ දේශපාලනික අපරාධයක්. රටේ සංස්කෘතිකව සිද්ධ කරන අපරාධයක්. ඒ නිසා මේ 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 ප්‍රහාරකයන් මේ මුගයින් වහාම අතනකට ගන්න ඕනකම තිබෙනවා. අද උන් එක ගන්නෙ නැහැ. අද උන් තිස්ස මහරාමේ අම්පාරේ ලාහුගල දමන ආදී හැමතැනම ගිහිල්ලා අනුරාධපුර පොළොන්නරුව මහියංගනේ මොන්රාගල රත්නපුර මේ ආදී අනිකුත් රටේ අනිකුත් දිස්ත්‍රික්කවල හඹාගෙන ගිහිල්ලා හොඳට ඉව කර කර ගිහිල්ලා මේ සාමකාමී ප්‍රහාරයට කරපු මුග ප්‍රහාරයට එරෙහිව අරගල කරපු ජනයා අතරට ගන්නවා. ආමුදුර අතරකට ගන්නවා. ආගමික නායක අතරට ගන්නවා. විවිධ වෘත්තිකයෝ මේ ආදී අතර. හැබැයි මේ ප්‍රහාරය දියත් කරපු අය අද තාම නිදැල්ලේ ඉන්නවා. මේ විහානේ බස් එකට ගිනි තියපු කෙනා අතරට ගන්න මහජන සහය පැතුවා. ඒක පුදුම හිනා යන කතාවක්. දැන් අද ජොන්ස්ටන් අතර උඩ ගන්න බැරුව මේ පොලිසිය මහජන සහාය පතනවා. පොලිසිය මේ පොලිස්පතිවරයා යටතේ ඔහුගේ ආරක්ෂාවට යොදවපු පොලිසිය නිලධාරීන් ඔහුගේ ළඟ රාජකාරී තාම ඒ ඩියුටිය ක්‍රියාත්මක කරනවා. ඔවුන් සේවා මුර මාරු වෙනවා. සේවයට වාර්තා කරනවා. ඉන්න තැන දන්නවා. දැන් ඒ නිසා මේ ජනතාව තුළ හිනා ඇති කරන ජනතාවට මහාශය ඇති කරන මේ ක්‍රියාදාම මේ ඉතාම නින්දාසහගතයි. ඒ නිසා අපි කියනවා ජාතික වික්ෂිපරමණ හැටි අපි කියනවා වහාම තවදුරටත් පොලිස්පතිවරට අපි කියනවා මේ 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 හාශයට ලක් වෙන කාරණා මේ නාට්‍ය රඟපාන්න එපා. ඒ අත්‍යවශ්‍ය කරන අය ඕනාවටත් වැඩියෙන් සාධක තියනවා. ඔබට මොවුන් හබාගෝ සරගන්නව නම් නීතියට හසු කරගන්න වරදකරුවන්ගේ රූප දර්ශන ඕනතරම් තියෙනවා. එසේ තිබියදී මේ සිද්ධ කරන්නේ මේ කැත දේශපාලඥයන්ගේ අතකොළුවක් බවට පත් වෙලා ඔබේ කාලය තුලත් මේ නීතිය අවබෝධ කරගන්න එක ගණිකා වෘත්තිය යොදවන එක. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.